අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකට ඇතකේන හිරු රාත්‍රියේ 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. නායකයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව කැඳවීම තහනම් අධිකරණයේ නියෝගයක්. හිටපු ජනපතිගේ පෝෂණය පිළිබඳව අගමැතිගෙන් ප්‍රකාශයක්. කාර්ත බොරම්මා අම අරගෙන වේනලා අර ස්විස්සලන්තේ චොකලට් දෙනහල්ලා ඒවැයි සෝස් එකක් හදලා කන්න ඕනේ. ඔයගොඩ තේ බොන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ. වයඹ මහ ඇමතිට ජනතා විරෝධය. මාළඹේදී පොලිසිය සමග ගැටුණු කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාගේ කැඳවීමකින් තොරව මහලේකම්වරයාට මධ්‍යම කාරක සභා රැසීමක් ඇඳවිය නොහැකි බවට කොළඹ දිසා අධිකරණය අද වාර්ණ නියෝගයක් නිකුත් කළා. ඒ නිදහස් පක්ෂ මහලේකම්වරයා විසින් මධ්‍යම කාරක සභා රැසීමක් ඇඳවීමේ සූදානමක් පවතින බවට ගුණකොළ පෙත්සමක් සලකා බලමින්. කෙසේ වෙතත් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීම සඳහා 3/1කට වැඩි මධ්‍යම කාරක සභා නියෝජිතයන් අත්සන් කර ලිපියක් බාර දී ඇති බවයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සඳහන මැතිවරණ බෙහෙවින් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව සඳහන බහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා. දවසේ පුවත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීම අද පෙරවරුවේ කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේදී පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල නායකින්ද ඊට එක්ව සිටියා. සන්ධානයේ මෙහෙයුම් කමිටියට තමයි අද මම මෙහි ආවේ. 17 වෙනිදා උත්තර දෙනවා අනුරාධපුරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්ුණේ ඉන් අනතුරුවයි. අද මේ මැතිවරණ මෙහෙයුම් කමිටුව රැස්වීමේ තීරණය අරන් තිබුණේ මීට සති දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකඟතාවයකට ආවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කිරීම සම්බන්ධව තීරණය. මෙන්න මේ ලිපි ශීර්ෂයේ එදිනම දාතමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත යවනු ලැබුවා. මේ ක්‍රියාත්මක වීම නාම යෝජනා අවසන් වුණේ පස්සේ ක්‍රියාත්මක කිරීමටයි මේ ලිපිය අපි සඳහන් කරලා තිබුණා. ඒ අනුව තමයි අද මේ මෙහෙයුම් කමිටුව රැස්වීම පැවැත්වුවේ. එසේ නොකිරීම සඳහා යම් එකඟතාවයක් තිබුණා. හැබැයි අපේ මතය පරදින් නැහැ කියලා. අපේ මතය නෑ පොඩ්ඩක් ඉන්න කියන්නේ මේ මැතිවරණයේදී අපිනේ තරම් කරන්නේ. මේ තරම් කරන්නේ අපි අපේක්ෂක දැන් මෙතන ඉන්න මෙතුමා මම මෙතන ඉන්න සියලු දෙනාම අපේක්ෂකයෝ. ඒකද අපි පැහැදිලිව කියනවා. ඒ නිසා තමයි මැතිවරණ මෙහෙයුම් කමිටුව අපි ඒ කාර්යයන් ස්ථාපනය කළේ. දැන් අපි මැතිවරණ ජනාධිපතිතුමා දැනුවත්කම ජනාධිපතිතුමාගේ දැනුවත් වීම මත තමයි අපි ලිපින් මම ඒ ලිපිය නිකුත් කළා තියෙන්නේ. කිසිම ආකාරයකින් නෑ. තුන්වෙනිදා ලිපිය පිටපත් කළේ අපේ තනි මතයට නෙවෙයි. ඊට පෙර දිනේදී සඳහන නායක රැස්වීමක් තිබ්බා. ඒක අපෙන් නෙවෙයි අහන්න ඕනේ. පක්ෂේ නායකයෝ වුණාට ඒ ගැන මට යමක් කියන්න බෑනේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා සහ අග්‍රමාත්‍ය ධුරය ලබා දීමට තමන් විරුද්ධ බවට ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළ සිටියා. අගමැතිකම අපි තරඟ කරලා පස් වෙන මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් කැමති පක්ෂයේ නෙදී විවස්ථාවේදීනේ ඒකයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. අගමැතිකම මම දෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. ඒ නිසා අගමැතිකම අම්බේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේද ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩි කැමැත්ත තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඔය අගමැති ධූරය ගැන ප්‍රකාශ කළේ මං හිතනවා විශාල වශයෙන් ජනතාව අධර්මයි කරා.
නමුත් ජනාධිපතිතුමාම මීට සති දෙකක් ඉස්සෙල්ලා නැතුවනේ පස්සේ පත්වන මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත අනුව අගමැතිවරයා පත් කරනවා කියලා එතුමාම ප්‍රතිනිධි නිවේදනය දෙනවා. එතකොට ඒකෙන් පිට යන්න බැහැ. දැන් ජනාධිපතිතුමා කරන ප්‍රකාශ සමහර ලාට එක පීඩනයක් තියෙනවා එතුමාට. මීට පෙර එතුමා කිව්වා එක පිළිගන්න එපා ලොකු තෙරපීමක් දැන් පේනද මට පීඩනයක් මට පීඩනයක්ම කොහෙද නැවතුනේ කියලා. පීඩනය අහම ඉස්පිරිතාලේ නැවතුනේ. කෙසේ වෙතත් ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා අග්‍රාමාත්‍ය දුරේට සුදුස්සන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ පළවෙනි ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්මයාව ඡන්දයෙන් පස්සේ අගමැති කරන්න. එක හෙලා මම ප්‍රතික්ෂේප කෙරුවා. අගමැති දුරේ දෙන්න මම කැමතිත් නෑ. අගමැති අපේක්ෂකයෙක් විදිහට නම් කරන්න මම කැමතිත් නෑ. කිසිසේත්ම මම මේවට එකඟතාවයක් දක්වන්නේ නෑ. මගේ ස්ථාවරය වෙනස් වුණේ නෑ. ඒ විරුද්ධත්වය මගේ එසේමයි. මම ඒගොල්ලන්ට ඒ විරුද්ධත්වය මම කිව්වා පක්ෂේ කඩා ගන්න නැතුව බහුතරයේ තීන්දුව ගන්න. හැබැයි මම මේ තීන්දුවට නෑ. මම මේ තීන්දුවට එකඟ නෑ. ඒක තමයි තත්ත්වය. ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුල මට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ ගනුදෙනුවක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනවාරි 8 වෙනිදාට කලින් මගේ තිබෙන විරෝධය අදත් එහෙමයි. මේ මැතිවරණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කරනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕනතරම් ජේෂ්ඨයෝ ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරු විදියට පත් කරන්න ජයග්‍රහණය කළොත් එහෙමයි. මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් මේ මොකද කරන්න හදන්නේ? පක්ෂයේ ඊළඟට අගමැතිවරු විදිහට සුසුසුකම් තියෙන අනික් ඉන්න ජේෂ්ඨයින්ට තියෙන අවස්ථාව. දැන් ඒකත් නැති කරලා එතෙන්ට එන්න තමයි එයා ඉලක්ක කරන්නේ. ජනවාරි 8 පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මම දකින්නේ තවත් පරදිනයක තමයි ඉස්සරහටත්. දවසේ පුවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙලෙස අදහස් පළ කළා. අපේ අතිගරු ජනාධිපතිතුමා කරුණු ප්‍රකාශය ආපුවාම මට මහත් කනගාටුවක් ඇති වුණා. එවැනි ප්‍රකාශයක් කිරීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අවාසියක් සිදු වෙන බවයි මගේ පුද්ගලික අදහස. මේ අලුතෙන් කියප එකක් නෙමෙයි. එතුමා අපිට කතා කළකම එතුමා එයා තරංකයන්ටත් විරුද්ධයි, ඊළඟට එයා අගමැති අපේක්ෂක වශයෙන් ඉන්නනොත් විරුද්ධයි. ඒ ස්ථාවරයේ දිගටම හිටියා. පක්ෂයේ තීන්දුවක් මත තමයි නාම වේදනා දීලා තරංකයන් දාලා තියෙන්නේ. දැන් මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයද වෙන පක්ෂක නායකයෙක්ද? මෙයා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ආපහු කඩේ යනවද? කොහොමද එහෙම කඩේ යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති හැටියට? අද කරන ප්‍රකාශ වලින් අපිට පේනවා පක්ෂේ නායකයෝ වුණාද ඔවුන් හිටගෙන ඉන්නේ කොහෙද කියන එක මේ රටේ මිනිස්සු ඒ තරම්ම මෝඩයෝ නෙමෙයි දැනගන්න. මේ සන්ධානය තුල සෑම ආකාරයේම දූෂිත ගනුදෙනු වලට දූෂිත කටයුතු වලට වගකිව යුතු උදවිය ඒ ලැයිස්තුවේ ඉන්නවා. ඒ ලැයිස්තුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ලැයිස්තුව නෙමෙයි. ඒ නිසා ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව නිහඬව බලන් ඉඳලා සියලු විවේචන වලට අහගෙන ඉඳලා ඊයේ පිළිතුරක් දුන්නා. ඒ පිළිතුර මොකක්ද? කුමන හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ මහත්තයට මේ රටේ අගමැතිකම ආපහු දෙන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයට මේ රටේ උපෑමති කමක්වත් ලැබෙන්නේ නැහැ. එතුමා මැදිහත්ව ඉන්න එක වෙනම කතාවක්. හැබැයි පක්ෂේ නායකයෙක් හැටියට එතුමා මීට වඩා වගකීම පිළිබඳව ක්‍රියා කිරීමයි අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඇත්තටම මේකේ වගකීම පක්ෂයක් හැටියට බාරගෙන ගෙනියන්න නායකයෙක් සිටිය යුතුයි. එතුමා ඊයේ පෙන්නලා දුන්නා ජනවාරි 8 වෙනිදා ලැබුණු ජනවර මහා ඒහා බැඳිච්ච ජනාධිපති ධූරයේ වගකීම පක්ෂයේ වගකීමට වඩා ඉහළින් එතුමා සලකන බව. අපි ඒ ගැන එතකොට ස්තුතිවන්ත වෙනවා. පක්ෂයක නායකයෙක් ඒ පක්ෂය දිනවන්න කටයුතු කරන්නේ නැත්නම් ඒ පක්ෂයේ අපේක්ෂකයන් අපහසුතාවයට පත් වෙන විදියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නම් අපට බොහොම කනස්සල්ලක් ඇති වෙනවා. ස්වාධීනව වෙන්න ඕනි අය ස්වාධීන වෙන්න, දේශපාලනය කළා පක්ෂය දිනවන්න ඕනි අය පක්ෂය දිනවන්න ඕනි. මේ සියලු බාධක ආවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා විදියට ඒකාන්ත වශයෙන් ජයග්‍රහණය කරනවා. මේ විශේෂ ප්‍රකාශය ගත්තොත් ඇත්තටම පෙරහැර ගියාට පස්සේ ප්‍රමාද වෙලා කරපු ප්‍රකාශය. ඔය ප්‍රකාශය ඔයිට කලින් තමයි කරන්න තිබුණේ. දැන් පරක්කු වැඩි. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමාද වෙලා හරි මේ කරපු ප්‍රකාශය ගැන රටේ ජනතාව දැන් අලුතෙන් හිතන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඉතින් මේක ඇත්තද බොරුද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් සැකයක් අවිශ්වාසයක් තියෙනවා.
එතුමා කල්පනා කරන්න ඕනේ එතුමාගේ කතාව විදිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ පරාජය කරන්න එතුමා බලාපොරොත්තු වෙනවනම් සභාපතිකමේ ඉන්නවද කියන එක එතුමායි තීන්දුව කරන්න ඕනේ රටේ මතය ඊට වඩා වෙනස් රට මේ වෙනකොට පෞගිය 58 ලක්ෂයේම කිව්වේ එතුමා මේක බාරගත්ත එක වැරදි කියලා ඒ අපි එකහුවෙච්ච එකටත් මේ රටේ ජනතාව කැමති වුණේ නැහැ ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා ඒ කියන්නේ ජනාධිපතිතුමා කිව්වේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් හදන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා ඉතින් මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ महता අද කලවානේ පැවති රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සාධාරණ මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවන බවයි. රත්නපුර කලවාන නගරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේ ඡන්දෙදී මගේ කටවුත් කොහෙවත් නැහැ. මගේ කටවුත් දාන්න මං ඉඩ දෙන්නේවත් නැහැ. අපි ඇවිල්ලා නොමිලේ බඩු බෙදන්නෙත් නැහැ. මොකද ඒක ඡන්දයක් නෙමෙයි ඒක වෙන්දේසියක්. පොලිස් බලය යොදවන්නේ නැහැ අපේ ඡන්ද කරවන්න. අන්න මේකයි යහපාලනේ කියන්නේ. ඒකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මේ යහපාලනේ ඇති කරේ. අවුරුදු 10කින් පස්සේ විශාල වෙනසක් අද මේ ඡන්දෙදී ඇති වෙලා තියෙනවා. අන්න ඒක ආරක්ෂා කරන්න පිට වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුරයාප කියලා තියෙනවා. අපි ඡන්ද නීති දාලා ඒගොල්ලෝ කොටු කරලා. ගහන්න නැතුව ජොලියන්නේ නැහැ. මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා මේ ඡන්දයේ තියෙන මගේ අනාගතයවත් මහින්ද රාජපක්ෂගේ අනාගතයවත් අනුරයාපගේ අනාගතයවත් නෙමෙයි ඡන්දයේ තියෙන ඔබේ අනාගතය අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ තමන්ගේ අනාගතය හදාගත්තා රටේ අනාගතය ගැන හිතුවේ නැහැ බඩු මිල වැඩි වුණා අඩු කරේ නැහැ ඔබ සියලු දෙනාම එක වේලක් කන්න නැතිකොට මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්මයා කරේ තෝරමාළු ඇඟිල්ල තියා සැන්විච් කෑ කාලා තියෙනක තෝරමාළු ඇඟිල්ල තියා සැන්විච් මන් තෝරමාළු ඇඟිල්ල තියා ගත්තානේ මන් බලමාළුනේ කාලා තියෙන කාර්ත කොළඹ අම අරගෙන වේනලා අර ස්විස්සලන්ත චොක්ලට් ගෙනල්ලා ඒවැයි සෝස් එකක් හදලා කන්න කියලා ඔයගොල්ලෝ තේ බොන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ අන්න එහෙම කාලෙකට යනවා ඔනේ මරටක ඡන්දයක් තියෙන්නේ තමන්ගේ අනාගතය ගැන අපි කාටවත් මේ දේශපාලනයේ සතයක් හම්බ වෙන්නේ නැහැ. එක්සත් ජාතික පෙරමුණේ සැලැස්ම අපි එන සමානෙ පිට කරනවා. මේ සැලැස්ම ඔබේ අනාගතය ගැන. ආදායම් වැඩි කරන්න, රැකියාව ලබා ගන්න. අනික යටිතල පහසුකම්. තුන්වෙනි එක දූෂණය නැති කරන්න. හතරවෙනි එක නිදහස් තහවුරු කරන්න. පහ අධ්‍යාපනය දියුණු කරන්න. ඒ නිසා තරුණ තරුණියන් වෙනුවෙන් රැකියාව දසලක්ෂයක් ඊළඟ අවුරුදු පහේ මේ කරන්ටයි අපි ක්‍රියා කරන්න. මේක පොරොන්දුවකට සීමා වෙන්නේ නැහැ. ඒ සැලැස්ම තියෙනවා. රටේ ආර්ථික සංවර්ධන ප්‍රදේශ 45ක් වරකට යනවා. ඒ කලාපෙ මැදින් අඳුරු පාරක් යනවා. අපි දැන් ඒකට සල්ලි හොයාගෙන යන්නේ කොළඹ ඉඳන් රත්නපුරට යන අධිවේග මාර්ගය. මේ පාර ඡන්දෙදී Tamanට මනාපෝනේ නැහැ කියලා අපේක්ෂකේ කියනවා. එහෙම කිව්වේ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳාත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. බැලුම පුම්බන්න පුළුවන්. හැබැයි හුලං ගිය ගමන් හබුක් ගාලා වැටෙනවා. අපි කිව්වා මේ දේ සිදු වෙනවා කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා ඉල්ලන්න උත්සාහ කරන කණ්ඩායම මූත් කරගන්න බෑ. කොහොමද එහෙම කඩේ යන්නේ එක්සත් ජාතික පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති හැටියට. මම දන්නවා නාමෝ ජමන්ලි මොකද්ද උනේ කියලා. ආබන්න දුබින්න සිල්ල මහත්තයර දුන්නේ නැහැ. ඇයි දුබින්න සිල්ල දුන්නේ නැත්තේ? රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන හයිය දෙන්න. ඒ නිසා තමයි හිටපු ජනාධිපතිතුමාටත් සිදු වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කේ හකුලාගෙන ගිහිල්ලා වායන්ද ජනතාව රවටන්න. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා ඔහුගේ පිටත්වීමත් සමග නිදහසකින් ජීවත් වෙනවා. ජිරුවාපත්තුවේ උපත් පුරහන් සාටකේ පළදින දකුණේ වීරයා. එහෙමනේ කිව්වේ. ඉතින් බෑ 24 න් ජිරුවාපත්තුවට පයින් ගහලා දකුණේ නායකයා රින්ගුවානේ වයඹට. එහෙනම් තමුන්නාසේව දින කතරේ පළවෙනියෙන් අපේ ඔක්කොම කලින් අධිකරු ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. එතකොට දෙක මෙතනට තුන මෙතනට මට ඕනේ නැහැ ඒක තියාගන්න. අද මොනවාරි කරගමු. ඔය මම
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවසාන දේශපාලන ජවනිකාව ජනතාවට හොඳට හරි සාක්ෂි එකගෝ ඡන්ද දෙන්න පුළුවන්. අලිබබා සහ වරු අතර එහා පැත්තේ හොඳ මිනිස්සු ටික මෙහා පැත්තේ. හොඳින් මතක තියාගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වෙනකොට ආසන 91ක් දිනලයි පෙරදුනේ. ඒ නිසා අපට ස්ථාවර ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන්කම අද තිබෙනවා. අපිට අවුරුදු 5ක් දෙන්න. ඒ අවුරුදු 5ේදී අපි ඔබට වැඩ කළ පෙන්නනවා. මට විශ්වාසයි ඒ 5ට පස්සේ තමුන්නාසල තව 15ක් අපිට දෙනවා. දින 100ට මෙහෙමනම් අවුරුදු 5ට කොහමද? 95ක් වැඩ ඉවර කරපෝ ඉමදුව නගරේ කානු පද්ධතිය මේ මාස ගානේ ඉටු කරගන්න බැරි වුණා. මේ සියල්ලක්ටම විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපේ ස්ථාවර ආණ්ඩුවක් ආවම. මේ රටේ ළමයින්ට අනාගතයක් හදාගන්න නම් අපේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍යයි. අපි කවුරු දිනුවත් අවසානයේ කියලා ජනපෙත්තුමා මේ සියලු පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවයි. ඒකයි ඔය කියන්නේ ජාතික ආණ්ඩුව කියලා. මේ දිස්ත්‍රික්කේ ජාතික ආණ්ඩුවේ හිටපැතු මොනෝජ් මහත්තයා කතා කරා. ඇමතිකම දෙනවා මොනෝජ් මහින්ද රාජපක්ෂගේ පස්සේ යන්න එපා කියලා කිව්වා. ඇයි අපුඩි ගහන එක හරි කියලාද? යකෝම් එක මාර වැඩක්. මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගෙන ගිය විරෝධතාවක් හේතුවෙන් අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. වයඹ ප්‍රධාන මාතේ දයාසිරි ජයසේකර මහතා මැදිහත් වී මේ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නමුත් ඔහුට රැස්ව සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පීලිකඩ මන්සන්ධියේ මෙම විරෝධතාව පැවැත්වුණා. ඊට එක්ව සිටි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ ප්‍රධාන මාර්ගයේ සිට ඉඳුල්කොඩ කන්ද සහ වල්පොල කන්ද දක්වා දිවෙන අතුරු මාර්ගයේ පිළිසකර කර දෙන ලෙසටයි. පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පැවතුණා. මෙම ස්ථානයේ පැමිණි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ආසියානු සම්වර්ධන බැංකුවට කිව්වා අපි මේක දීලා අනුමත කරලා තියෙන මේ. මෙහෙන් කොළඹට ගිහිල්ලා තියෙනවා දැන්. ඉතින් අපි ඉදිරියෙන් පස්සේ මං වාද කරන්නේ. අපිට සල්ලි නෑ. මේ පාරත් අපිට බොරුවක් කරොත් ඇයි අපි එහෙම රවට්ටන්නේ? එතන පස්සේ දෙන්නේ. මට රවට්ටන්න කිසි උමනාවක් නෑ මහත්තයෝ. මතක තියාගන්න. නෑ මට ඔයාලා කෑ ගහන්න මට ප්‍රශ්නයක් නෑ. අපිට කොච්චර කාලෙකින්ද මේක කරලා දෙන්නන්නේ? එහෙම දෙයක් කියන්න දැන් මේකේ හරි ගැටලුවක් තියෙනවා. වලවල ටික තමයි වාන. වලවල ටික අපි ඔයාලා දෙන්නම් මාසෙක් ඇතුළත. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මහා ඇමතිවරයා එම ස්ථානයෙන් නිවත්ව ගියා. මාර්කට රැස්ව සිටි පිරිස අනතුරුව විසිරගේ පොලිසියේ මැදිහත්වීමෙන්. රථවාහන රාජකාරියේදී සිටින පොලිස් නිලධාරීන් හා ගැටුම් ඇතිකරගත් පුද්ගලින් සම්බන්ධයෙන් පසුගේ කාලයේ විටින් විට වාර්තා වුණා. කාන්තාවක් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ තවත් එවැනිම සිද්ධියක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවියන්හි ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. පසුගිය 13 වෙනිදා රාත්‍රියේ මාළඹේ ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ නිරතව සිටි තලංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවක් අතර මෙම ආරවුල හටගත්තා. ගහන්න ඕනේ.
මෙම කාන්තාව එම ස්ථානෙන් පිටව යන්නේ පොලිස් නිලධාරියෙකුගේ හිස් වැසුම දරගෙනයි. මේ අතර මෙම කාන්තාව අදපස්තරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිස් ස්ථානයේ වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණා. ඇය මානසික රෝගයකින් පෙළෙන කාන්තාවක් බව. ඒ අනුව මෙම කාන්තාවව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. වැරදි කිහිපයක් මත රජයේ දේපලක් සොරකම් කිරීම, රජයේ දේපලවලට අනර්ථය සිදු කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අන්තරාදායක ලෙස රියපැදවීම යන වැරදි සම්බන්ධයෙන් මේ කාන්තාවව අත්අඩංගුවට ගත්තා. මානසික රෝගයක් තිබෙනවා නම් එවන් තැනැත්තියකට වාහනය දීම සම්බන්ධයෙන් ඇයගේ පුරුෂයාව අත්අඩංගුවට ගත්තා. අද මෙම දෙදෙනාවම අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පුරුෂයාව අපමත මුදවා හැරියා. කාන්තාවව එළඹෙන 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. රුපියල් ශතවලට ලුබවඳිනා නොමිනිසුන් තම මඩිය තරකර ගැනීම සඳහා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට පසුබටවන්නේ නැහැ. අද වන විට මිනිසෙකු තවත් අයෙකුගේ ශරීර අවයව සඳහාද ලන්සු තැබීමට පියවරගෙන තිබෙනවා. අද CIA හෙළිදරව් මෙතෙක් කිසිදු මාධ්‍ය කරහා හෙළිදරව් නොවු මිනිස් අවයව ජාවාරමේ ඇතුළාන්තය පිළිබඳවයි. මාතලේ හා මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට මහා පරිමාණ මිනිස් අවයව ජාවාරමක් ක්‍රියාත්මක වනවා. එම ජාවාරමේ ප්‍රධාන තරවකරු ක්‍රියාත්මක වන්නේ මාතලේ උකුවේල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. වකුගඩුවක් රුපියල් ලක්ෂ 5කට මිල කරන එම තරවකරු සමග අප සූක්ෂම හිතවත්කමක් ගොඩනගා ගත්තේ වකුගඩුවක් විකිණීමට අවශ්‍ය බව පවසමින්. වැඩේ පටන් ගන්නකොට අර දවසේ පඩිය දෙනවා. දවසේ පඩිය කියන්නේ කොහමද? එක්කරුණ යනවනේ මේ. ඔව්. ඕක 10 ක 11ට 12ට ඉවරයි. මේක දෙකකින්. හා. ඒතොර රුපියල් 10ක් පඩිය දෙනවා. හා. කඩපඩ වීදම ඔක්කොම ඒගොල්ලන්ගේ. දැන් මෙහෙම නේද මම ඔයාලට දෙනවා කිව්වට දෙන්න බෑ. ඒක තියෙනවා ලේවර්. අනිත් එක ලේවර් ගේ විතරක් නෙවෙයි ඒක ටිෂු සෙට් වෙන දත්ත. ඒක කොහමද දවස් 15ක් ඉස්සේ කරනවා? අපේ කොල්ලට කීයක්ද දෙනම් වෙයි? 5යි ගන්න 5ක් පොයි. උදේ 8යි කල් තමයි කරන්නේ. ඔප්පසෙන් ගන්න. 8ටම මෑගේ බැංකුවට සල්ලි දානවා. නැත්නම් මෑගේ බවුලරේ අතට සල්ලි දෙනවා. තියටර අතුලට ගන්න දෙසෙම මෑගේ සල්ලි ඔක්කොම ගන්න දෙන්න බෑනවා. ඒ මුදලල්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ මෑව චෙක් කරනවා. ඔක දන්න මෑ වීදන් කරාට පස්සේ ඕ නැත්තම් මෙම නීති විරෝධී වකුගඩු විකිණීමේ ක්‍රියාවලියේ නීතිමය පැතිකඩගෙනද ජාවාරම් කරු මෙලෙස හෙලිකලා. මේක මේ අපි 51 සෙල්ලම් කරන වැඩක් මේක. සල්ලි ගන්න තහනන්නේ. ඒකෙමත් උඩනේ ඒව කරන්නේ. තහනම දිනවනේ. තහනම. සල්ලි ගන්නකොට අපි පොලිසියට තරයි. සල්ලි වලට වෙනම ඉක්මනට ගන්න. නිකන් දෙනවා වටම දෙන්නේ. ග්‍රාම සේක ලීම ගන්න ඕන වකුගඩු දෙනවා කියන ඕනන්නේ. ඔය පදිංචි. ආ රටාවට යනවා කොළඹ කොහේරි. මෙම නීති විරෝධී වකුගඩු ජාවාරමට රුපියල් ශතවලට ලොබ බඳිනා වෛද්‍යවරුන් තම ගැලවීම උදෙසා යොදන උපක්‍රම ගැනද ඔහු මෙලෙස හෙළි කළා. අපි ඩොකියුමන්ට් එකක් සයින් කරනවා නම් සයින් කළා නෑ. ඒ මේක ඒගොල්ලන් දෙස්තර මාතෘකාව කරනවා. මොකද නෑ දෙස්තර මාතෘකාව බේරන්න එපා. හතර දෙනෙක් ඉන්නවා නඩුකාරයා වගේ කොළඹ. මෙයා වකුගඩු මෙයාට දෙන්නේ. මෙයා මගේ මස්සිනා නැත්නම් මාමා ජාතිය වෙනස්කම් මම මෙයාව කඩේ අවුරුදු 5ක් කොට කෙරුවා. ඒ ඉඳ විශ්වාසකමට මම දෙනවා වකුගඩුව. ඒ ඔක්කොම ලියුම් දීලා තමයි දාන්නේ. ඒකේ නීති තියෙනවා ගොඩක්. මීට අමතරව මෙම ජාවා
පාරමේ තවත් තොරතුරු රැසක් අපහෙලි කරගත්තා. ඒ අනුව මාතලේ උකුවේල ප්‍රදේශය ආශ්‍රිතව කොතරම් දුරට මෙම ජාවාරම ව්‍යාප්ත වෙද්දයි හෙට CIA හරහා හෙලි කිරීමට අප සූදානම්. අපවත්ී වදාලේ පොළොන්නරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නාහිමියන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේදී සිදු කෙරුණා. අම්පාර පාන ප්‍රදේශයෙන් බලහත්කාරයෙන් ඉවත් කළ පවුල්වල පිරිසක් අද යළි එම ප්‍රදේශය වෙත පැමිණ පදිංචි වීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වුණා. ඒ පොලිසිය මැදිහත්වීමෙන් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. විදුලි කණු පටවාගත් ලොයි රථයක් තංගල්ල නගර මැදේදී වේගය පාලනය කරගත නොහැකිව එහි තිබූ විදුලි කණු මාර්ගයට ඇදවැටීමෙන් සිදු වූ අනතුරින් මාර්ගයේ ගමන්ගත් 8 දෙනෙකු තුවාල ලබා තංගල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධියෙන් වාහන කිහිපයකට සහ වෙළඳසල් කිහිපයකට හානි සිදු ඇති බවයි. හිරු රාත්‍රී 7 ප්‍රධාන පත් ප්‍රකාශයේ මින්නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලේ 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිතම රාත්‍රී 9:30ට. අයබෝන්.